රසායනික තෙල් පොහොර නැතිව අපේ අම්මගේ ගෙවත් හැදුණු වම්බටු රසවත් වම්බටු කාරියක් හදන්නයි අද කියලා දෙන්නේ. හරියටම අවුරුදු 5කට කලින් 2017 ජූලි මාසේ මම මේ වම්බටු කාරිය ගෑස් ලිපේ ඉව්වා. අද දර ලිපේ වෙනවා. මේකනම් පුදුම රසක්. ඒ වීඩියෝ එකත් කියලා දුන්නා. අපි පොඩි කාලේ කියනවා බට්ටේ රස නැට්ටේ කියලා. ඇයි දන්නවද මේ වම්බුටු ගෙඩියේ මේ නැට්ට තමයි ගොඩක් රස. මේ වීඩියෝ එක බලලා මේකට කැමති නම් ලයික් එකක් දාලා මෙන්න මේ ක්‍රමයට ඔයාගේ යාළුවොත් එක්ක ෂෙයා කරන්න. ඒ වගේමයි ඔයාගේ වටිනා කමෙන්ට් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරන්න. අයබෝන් අපේ අම්මගේ YouTube channel එකට ඔබව ආදරෙන් පිළිගන්නවා. වම්බටු කරල මැදින් මේ වගේ පැලුවාම නැට්ට මෙන්න මේ වගේ වෙන් වෙනවා. ඊට පස්සේ පිහියෙන් පොඩි රවුමට ඉරක් ඇඳලා නැට්ට කොටස අරගන්නවා. හයිය කොටස කපලා විසි කරනවා. බෙහෙත් ගන්න නැතුව ගෙදර හැදුවොත් වම්බටු නැට්ට පාවිච්චි කරන්න පුළුවන්. අපි කඩෙන් ගේන ඒවා කොයි වගේද දන්නේ නැහනේ. ඒවලට බෙහෙත් තෙල් පොහොර ගහලා තියෙනවද දන්නේ නැහනේ. ඒ නිසා කඩෙන් ගේන ඒවායේ නැට්ට පාවිච්චි කරන්න එපා. මේ තියෙන්නේ බෙහෙත් ගහලත් නැහැ, පනෝත් හිටියේ නැහැ. අනිත් එක වම්බටු කපනකොට ඇදේට ඇදේට කපන්න. ඒක විශේෂ ටිප් එකක්. එහෙම කැපුවම පණුව ඉන්නවා නම් පේනවා. වම්බුටු කපන ගානේ වතුර එකකට දාන්න ඕනේ. එහෙම දැම්මම වම්බුටු වල කහට පිපෙන්නේ නැහැ. නැත්තම් කහට ගැතියක් එනවා. වම්බුටු ග්‍රෑම් 300කට විතර 3-5 කුඩු පුරෝපු තේ හැන්දයි, උළුවල් තේ හැඳි භාගයයි, මිරිස් කුඩු පුරෝපු තේ හැන්දයි, ලුණු කුඩු තේ හැඳි භාගයක් දානවා. තව චුට්ටකින් සියඹල දිය කරන්නත් ලුණු කුඩු තේ හැඳි භාගයක් දාන නිසා මේ වෙලාවේ ටිකක් දාන්න. එහෙම නැත්තම් සියඹලයකටම තේ හැන්දක් දාන්න. ඊළඟට කරපිංච රම්පේ. අපේ අම්මා හිඳෙන්න උයන වම්බුටු කරේ විශේෂම දේ තමයි රම්පේ කෑල්ලයි සියඹලයට දෙකයි. අද මම මේ විදිහට තලලා සුදු ලුණු බික්තුණකුත් දාගන්නවා. ඊළඟට බීලුණු ගෙඩි භාගයක් කපලා දාගන්නවා. සියඹල හැට දෙකට ලුණු කුඩු තේ හැඳි භාගයක් දාලා වතුර ටිකක් දාලා දිය කරනවා. ඉස්සෙල්ලත් දැම්ම ලුණු කුඩු සියඹල වතුර එක වම්බුටු එකට දානවා. ඊට වැඩි අවශ්‍ය වෙන්නේ නැහැ. කහ දැම්මේ නෑනේ. මේ තියෙන්නේ මං ගෙදර හදාගත්තු කහ පේස්ට් එක. ඔගොල්ලෝ දැක්කේ නැත්තම් මෙන්න තියෙන වීඩියෝ එක අමු කහ වලින් කහ පේස්ට් එක හදාගන්න. කහ පේස්ට් එකත් වම්බටු එකට දාලා දිය කරලා හොඳට මේ වගේ අතින් කලවම් කරනවා. දැන් පොල් තෙල් මේස හැන්දක් හරි තෙල් කන්න පුළුවන් කෙනෙක් නම් මේස හැන්දි එකහමාරක් හරි දාගන්න. මේ තමයි අපේ අම්මා අවුරුදු 5කට කලින් කියා දුන්නු රෙසිපි එක 2017. වීඩියෝ එක පෝස්ට් කරලා ඒ කිව්වේ නවත්තලා බලලා ලියාගන්න. වීඩියෝ එක යට ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. දැන් පියනින් වහලා අඩු ගින්දරේ හෙමින් සැරේ උයා ගන්නවා. ගින්දර එහෙම වැඩි කරන්න එපා. අපි වතුර චුට්ටයිනේ දැම්මේ. ලෝකයේ වැඩිම දෙනෙක් සිංහලෙන් උයන්න ඉගෙනගෙන Facebook හරහා 10,000 ගණනින් ෆොටෝ සෙවන වැඩිම සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රමාණයක් ඉන්න ශ්‍රී ලාංකික අපේ අම්මා චැනලේ සමග ඔබත් එක්වන්නට නම් Subscribe බටන් එකයි ඊළඟට තියෙන පුංචි සීනුවයි ප්‍රෙස් කරලා ඊට පස්සේ ඉන All කියන බටන් එක ප්‍රෙස් කරන්න. විනාඩි 3ක් විතර ගිහිල්ලා පියන ඇරලා කලවම් කරලා ආයෙත් වහනවා. තව විනාඩි 2ක් විතර ගිහිල්ලා ඇරලා කලවම් කරනවා. තැම්බිලාද කියලා බලන්න ඕනේ. තැම්බිලා නැත්තම් පොල් කිරි දාන්න එපා. හොඳට බෙරි වෙන්න තැඹුණාට පස්සේ තමයි පොල් කිරි දාන්නේ. ඊට කලින් පොල් කිරි දැම්මුත් වම්බුඩු ටික රසට එන්නේ නැහැ. හයි වෙලා ගල් වගේ තියෙයි. අපේ අම්මා හැමදාම කියනා වගේ පොල් කිරි දැම්මට පස්සේ ලුණු රස බලන්න. ලුණු මදි නම් ලුණු චුට්ටක් එකතු කරගන්න. පොල් කිරි බටු එක වැහෙන ගානට විතරයි දැම්මේ. බත් එකේ තවරලා කන්න පුළුවන් මුකුත් ඕනේ නැහැ. ඒ තරමට රසයි. මේ බලන්නකෝ වම්බටු එක ගානට හිඳිලා තියෙනවා. ඒ වගේමයි හරි සුවඳයි. රසත් කාලා බලලා කියන්නම්. මේ අපේ අම්මා රස බලන වෙලාවයි. මේකත් එක්ක වුණත් නිකම් බත් කන්න පුළුවන්. තියෙන්නේ තෙබුකොළ සම්බෝලේ. මේ තියෙන්නේ වම්බටු කිරට. මේ තියෙන්නේ
රසට උඹල කඩක් දාලා මාළු මිරිස් තෙල් දාලා. මේ තියෙන්නේ ඇඹරැල්ල කරිය. මේ ඔක්කොම අපේ අම්මා channel එකේ තියෙනවා. ඊට අමතරව අපේ අම්මා YouTube channel එකේ එළවලු වර්ග, අල වර්ග, පලා වර්ග, මාළු වර්ග, chicken recipes, බටු මෝජුත් තියෙනවා. මේ සේරම වුණේ නැටි තියෙනවා. ඔයාගේ දකුණු අතපැත්තේ තියෙන රතුපාට ඩෑන්සිනී තලේ උඩ කෙළවර තියෙන link එක click කරොත් ඒ සේරම බලා ගන්න පුළුවන්. ඒ වගේමයි video එක යට link එක තියෙනවා. මේ විදිහට හිඳින්න වම්බුටු කරිය හැදුවම අපේ අම්මා Facebook fan page එකට share කරන්න. බොහෝම ස්තුතියි.